නාම රූප කියන මාතෘකාවත් කෙනෙක් පෞද්ගලිකව අහලා තිබ්බා. ඒකයි ඊළඟට මැදුම් පිළිවෙත එහෙම මධ්‍යම ප්‍රතිපදාව මගින් කර්මයයි එවගේම සංස්කාරයි කොහොමද සංසිඳෙන්නේ කියලා අවස දෙකට කියනවා නම් යම් පිළිබිබුවක නම් කර ගැනීමක්. ඇහැට වැටෙන පිළිබිබුවක නම් කර ගැනීමක්. මනට වැටෙන පිළිබිබුවක නම් කර ගැනීම. එහෙමත් නැත්නම් මේක දක්වන්න පුළුවන් මේ බාහිරට ගෙන මේ ඉන්පුට් මේ මැෂින් එකෙන් එහෙම නැත්නම් මේ රොබෝ ඒ මොලෙන් මේක කරගන්න නම් කර ගැනීමට. මේකට කියනවා නාම රූපයක් කියලා. මොනවාද මේ රූප කියන එක බුදුහාමුදුරුවෝ දක්වනවා හද ගති දිය වැගිරෙන ගති උෂ්ණ වායුමය ස්වභාවයන් සහ ඒවා එකතු වීමෙන් හටගන්නා ලද යම්තක් භෞතික වස් අරමුණු වෙනවද මේවා තමයි රූප. මොනවාද නාම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර තමයි නාම බවට පත්වෙන්නේ. උදාහරණයකට මගේ ශබ්දයේ නැමැති රූපය පිළිබිබුව ඔබේ කනේ වැදුනම එනේ ඔබේ මොලේ සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම මොකද්ද වින්දනයක් ඇති වෙනවා වේදනාව හින්දම වින්දනයේ හින්දම එක හඳුන ගන්නවා. ඒ කියන්නේ වෙන දෙයක් අහහා ඉදි වෙන දෙයක් බල බල ඉදි මගේ කනට අවධානය ආවේ කොහොමද? අත්දැකීමට අනුව නම් මුලින්ම Tamanට හිතවදිමු උනේ වේදනාවට. යම් කෙනෙක් කියන්න පුළුවන් මේ ස්පර්ශය එහෙම නැත්නම් මේ මානසිකාරයේ මේවා තමයි මුලින්ම එන්නේ ඇත්තේ කියලා. මෙතන ධර්මයේ හැම තිස්සෙම අපි කතා කරන්නේ අත්දැකීමක් ගැන. අපේ ක්‍රියාකාරීත්වය ගැන අත්දැකීම ගැන කතා කරද්දී ඇහුණු ගමම්ම මුලින්ම අපේ අවධානය යොමු වෙන්නේ කනේ වැදුණු ගමම්ම කියන්නේ හිත දන්න මට්ටමේදී මුලින්ම අවධානය යොමු වෙන්නේ වින්දනයකට. ඔබ මෙහෙම කතා කර කරදී එකපාර ගෙදරින් සද්දයක් ආවොත් ඒ සද්දේ ආරම්භය ඔබට මුලින්ම ඇති වෙන්නේ මට ඇහුණා කියන අදහසක් නෙමේ, ප්‍රායෝගිකව මුලින්ම ඇති වෙන්නේ වින්දනයක්. දුකක් හෝ සැපක් මැදස්තය වින්දනයේ තමයි හිත අවදි වෙන්නේ. වේදනා ඊළඟට සංඥා. දැන් නිතරම කියන්නේ අභිධර්ම පිටකයේ සූත්‍ර පිටකයේ තියෙන ප්‍රධාන වෙනසක් තමයි ඒක. අභිධර්ම පිටකයේ තුළ මේකේ යාන්ත්‍රණය විස්තර වෙද්දී ඒ කියන්නේ අත්දැකීම පැත්තකින් තියලා කොහොමද මේ මෙකනිසම් එක සිද්ධ වෙන්නේ කියලා විස්තර කරද්දී සූත්‍ර පිටකේ සම්පූර්ණයෙන්ම විස්තර සිද්ධ වෙන්නේ අත්දැකීමට අනුව විතරයි. අත්දැකීමට අනුව කොහොමද දැනෙන්නේ? අත්දැකීමට අනුව මුලින්ම අවදි වෙන්නේ වින්දනය. වින්දනයේ හින්දම ඒක හඳුනා ගන්නවා. හඳුනා ගැනීම හින්දම තේරුම් ගන්නවා චේතනා පහළ කරලා. හිතාමතා සිතුවිලි ඇති කරගෙන තේරුම් ගන්නවා. ඒ වගේම ඊළඟට ස්පර්ශය. ස්පර්ශය කියලා කියනවා හින්නම් සංගති පස්සෝ කියන අදහසින් අභ්‍යන්තර ආයතනයත් බාහිර ආයතනයත් දැනීමත් කියන අදහසින් ගැටුම කියන්නේ මේ තුනත් මේ තුනේම එක්ව යාම තමයි ස්පර්ශය කියලා කියන්නේ. සමනේ සංගති කියන වචනේ තේරුම තමයි ගති කියනවා යාම යයි කියන අදහසින් සං කියන එක උපසර්ගයක් එක්ව වගේ අදහසක් දෙන්නේ. එහෙම නැත්නම් වැඩි හොඳ පැත්ත බාර කරන්න දෙන උපසර්ගයක්. එක්ව යාම කියන අදහසට සංගති කියලා කියනවා. ඒකට තින්නම් සංගති කාරණා තුනක එක්ව යාම ස්පර්ශයයි. මොනවාද ඇති වෙනව අවධානය යොමු කිරීමක්. ඊට පස්සේ තමයි තේරෙන්නේ මම මේකට අවධානය දීගෙන නෙදින්නේ කියලා. අපි උපමාවකින් තේරුම් කරගමු බලන්න. ඔබට මගේ ශබ්දය ඇහෙනවා. ඔබ වෙන දෙයක් කර කර ඉද්දී අවධානය වෙන දෙයකට ගිහිලා තියදී මගේ ශබ්දය ඇහෙනවා. ශබ්ද ඇහෙනවත් එක්කම හරවන්නේම වේදනාව නිසා. එකෙන් හම්බ වෙන වින්දනය නිසා. වින්දනය නිසා මේක හරවද්දී අවධානය දෙද්දී ඊළඟට ඒත් එක්කම විදිනවත් එක්කම තේරුම් ගන්නවා ස්වාමීන් වහන්සේ කතා කරන්නේ කියලා. හඳුනා ගන්නවා. හඳුනා ගැනීමත් එක්කම චේතනා පහළ වෙනවා. චේතනා කියන මට්ටමේදී සිතාමතා ඇති කරගන්නා ලද සිතුවිලි. මේ ශබ්දයට අනුරූපී සිතාමතා ඇති කරගන්න සිතුවිලි තේරුම් ගැනීම. මෙන්න මේවා පහළ කරගන්නවා. යමක් තේරුම් කරගන්නත් අපි සිතුවිලි උපද්දවල යන්නේ. මේ කර්ම වෙන්නේ නැති මෙහෙම වෙන්නේ නැති. ඒකයි ධර්ම විතර්ක පවා
සංස්කාර බවට බව දක්වන්නේ ධර්ම විතර්ක කිරීමත් ඔහු හිතේක සකස් කිරීම ටිකක් විතරයි අවසානේ. එතකොට දැන් මුලින්ම කිව්ව අපේ හිත අවදි වෙන්නේ වේදනාවට කියලා, ඊළඟට හඳුන ගන්නවා, හඳුන ගැනීමත් එක්කම ඒක ගැන හිතාමතා සිතුවිලි පහළ කරනවා. අන්න එහෙම යද්දිම මේ තුනත් එක්කම එකට ගිහිලා ඉවරයි. ඒ කියන්නේ සද්දෙත් තියෙනවා, මගේ කනක් තියෙනවා, මෙතන මේක දැනගත්තු මගේ ආත්මෙත් මගේ හිතක් තියෙනවා කියලා මේ දැනීමයි කණයි සද්දෙයි මේ තුනත් එක්කම තවත් විදිහකට කියනවා නම් මේ තුන ස්වාධීනව තියෙනවා කියන අවිද්‍යාව සහ අදහසේ ලැබ ගන්නවා. සද්දේ ස්වාධීනව තියෙනවා, මගේ කනත් මම ඇගත් ස්වාධීනව තියෙනවා, ඒක දැනගන්න මගේ හිතත් එකම හිතක් කියන්නේ එකම සද්දයක් එකම කනක් එකම දැනගන්නා වූ හිතක් මේ ස්වාධීනව තියෙන ජාති තුනක ආත්මීය වස්තුන් තුනක එකතු වීමක් විදිහට තමයි තමයි ඒක පිළිගන්නේ. මගේ සද්දේ ඇහිදී ඔබට තියෙන සද්දේ ඇත්තටම තියෙන මට ඇහුණත් නැතත් සද්දේ තියෙනවා, මගේ කනක් තියෙනවා, මගේ ආත්මේ මගේ හිතක් තියෙනවා. මේ මගේ හිතට අර සද්දේ ඇත්තට තියෙන සද්දේ ඇත්තට ඉන්න මට ඇහුණා කියලා. හැබැයි ඇත්තට තියෙන සද්දයක් කියන එකයි හිටපු මම කියන එකයි දැනීම කියන එකයි ඔක්කොම බෙදුනේ මේ මොහොතේ අපු දැන සිටීමක් තුළ සිදුවිල්ලක් හරහා. හැබැයි ඒක වහලා මේ තුන ස්වාධීනයි කියලා පෙන්වුම් කරනවා නම් එතනදී පරිශේ සිද්ධ වෙනවා. ඊළඟට ඒත් එක්කම මොකද ඇති වෙන්නේ, මානසිකාරයක් ඒකට අවධානය යොමු කිරීම දිගටම තියෙන බව දැක්වෙන තමන්ට තේරෙන පටන් ගන්නවා. මගේ ශබ්දය එකපාර හෙද්දි වේදනාවක් ආවා, හඳුනා ගත්තා, සිතුවිලි පහළ කරගත්තා, අවිද්‍යාවෙන් එක අල්ලගත්තා දෙයක් තියෙන විදිහට. ඊළඟට අවධානය යොමු වෙලා තියෙන බව දැනෙනවා තමයි. මේක තමයි අපිට හම්බ වෙන ඕනම අරමුණක ස්වභාවය පිළිබිබුවක් සහ නම් කර ගැනීම. ඔබට කියනවා නම් රූප කියලා. නම් කර ගැනීම නැතුව පිළිබිබුව ගැන කිසිම කතාවකුත් නැහැ. පිළිබිබුව නැතුව නම් කර ගැනීමක කතාවකුත් නැහැ. මේ ස්පර්ශය කියන වචනේම සමහර විට අපි තෝරනවා, يعني බොහෝ දුරට අපිට හිතෙන්නේ මේක හරිම මේ ටෙක්නිකල් වචනයක් විදිහට කියන්නේ යමක් කන ගැටුණට පස්සේ ඇස ගැටුණට පස්සේ ඇත්තටම ඇති වෙනවා වගේ නිකන් ඇත්තටම දැනුණා වගේ. يعني ඒකෙන් තමයි හැට සද් රූපේ ගැටිලා දැනීමක් ඇති වුණාට පස්සේ නිකන් ඇති වෙන තව කියන්නේ සයන්ටිෆික් එහෙම නැත්නම් විද්‍යාත්මක විද්‍යාවට තමයි එහෙම නැත්නම් ජීව විද්‍යාත්මකව තමයි තෝරන්න පටන් ගන්නවා. ඒකට මෙන්න එහෙම අදහසකින් නෙමෙයි මේ ස්පර්ශය කියන වචනේ බුදුහාමුදුරුව පාවිච්චි කරන්නේ. ඒකට හේතුව මොකද්ද? මේ සූත්‍ර පිටකයේ තුල ස්පර්ශය පාවිච්චි කරද්දී පැහැදිලි කරන මේ රහතන් වහන්සේලා ස්පර්ශය නිරෝධ කරලා ඉන්නේ කියන. එතකොට මේක මේ ජීව විද්‍යාත්මක විස්තරයක් විස්තර කරන්න දක්වන වචනයක් නෙවෙයි. ඕනම සද්දයක් ඕනම අරමුණක් අභ්‍යන්තර ආයතනයේ ගැටනම ඇති වෙන දැනීම මේ තුන ගැන විස්තර කරන්න පාවිච්චි කරන වචනයක් නම් රහත්ුණයි කියලා ස්පර්ශ නිරුද්ධ වෙන්න බෑනේ. රහතන් වහන්සේට පේනවා, ඇහෙනවා, දැනෙනවා. එහෙම අදහසක් නම් රහතන් වහන්සේට ස්පර්ශ නිරුද්ධ වෙන්න විදියක් නෑ. ඒකට මෙතන රහත්ුණාම ස්පර්ශ නිරුද්ධ වෙනවා කියලා කියනවා නම් මේක මේ ජීව විද්‍යාත්මක කතාවක් නෙමෙයි. හිත සම්බන්ධම කතන්දරයක්. අවිද්‍යාව ඇතිකල්හි තියෙන අවිද්‍යාව නැතිකල්හි නැති වෙන මොකක් හරි විස්තරයක් තමයි ස්පර්ශය කියන්නේ. එතකොට අනේ එතකොට පෙනී යනවා අර තින්නම් සංගති පස්සෝ කියන අදහසත් එක්ක මේ තුන ස්වාධීනව තියෙනවා එහි කියලා එක්ව යන ගතිය තමයි ස්පර්ශය කියලා. කාරයි සංසිදෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව ගත්තම මතක් කරලා තියෙනවා මිනිස්සු තමන්ට මේ ජීවිතයේ යථාර්ථය ගැන හොයාගෙන යද්දී ගිහිල්ලා නතර වෙන අන්ත දෙකක් තියෙනවා. එකක් තමයි හිත ඉල්ලන ඉල්ලන හැම දෙයක්ම මම දෙනවා. ඒක තමයි මේ තෘප්තිමත් වෙන්න රහසක් නැ ජීවිතේ අරමුණ ඉලක්කය කියලා.
එහෙම හිතලා හිත ඉල්ලන ඉල්ලන දේ දෙනවා ඒ වෙනුවෙන් වැඩ කරනවා ඊළඟ පිරිස වැටෙන අන්තිය තමයි හිත ඉල්ලන ඉල්ලන දේ දෙන එක අතෘප්ති කර කවදාවත් ඉවර වෙන්නේ අපි හිතට ඉල්ලන ඉල්ලන කිසිම දෙයක් නොදී දුක් දීලා ජීවිතේ නියමාර්ථය හොයාගමු මේ ආසාව නැති කරලා දාමු ආදී වශයෙන් මෙන්න මේ දෙකම ඵල රහිත ක්‍රියාවන් දෙකක් බව තේරුම් ගත්තෝ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මධ්‍යම ප්‍රතිපදාවක්. ඒ මධ්‍යම ප්‍රතිපදාවේදී තමන්ට අයහපත පිණිස නොපවතින දුක් පිණිස නොපවතින දේවල් සිද්ධ කරන්නත් දුක් පිණිස පවතින දේවල් අතහරින්නත් විස්තර කරනවා සීලයෙන්. කාර සීළු ක්‍රියාකාරකම් දුකක් විදියටත් ඒට හේතු ආසාව විදියටත් ආසාව නැති කිරීමේ නැති කරන්න පුළුවන් විදියටත් ඒ චතුරාර්ය සත්‍ය ගැන යම් අවබෝධයක් ඇති කරලා සම්මාදිට්ඨිය ලබලා දීලා තියෙනවා. ඒ අනුව සිතුවිලි පවත්වනවා එහා. ඒත් එක්කම තමන්ගේ අයහපත පිණිස පවතින ක්‍රියාපිළිවෙත් වචන පිළිවෙත් එයා අතහරිනවා. නිවැරදි ජීවනෝපාය යෙදෙනවා. මෙහෙමින්දී ඊළඟට අර චතුරාර්ය සත්‍ය අවබෝධය නැවත නැවත තමන්ගේ ජීවිතයට ගලප ගන්න වීරිය කරනවා. ආය ආයෙත් මතක් කරලා ගන්නවා. තමන්ගේ හිත ලෝභ ද්වේෂ මෝහ තුල යද්දි දෙයක් ඇතයි කියලා මුලා වෙන්න වෙන්න ආය ආයෙත් අර සම්මාදිට්ඨිය මුල් කර ගන්න. ඔන්න ඔහොක මේ විදිහට වායාමයේ සිද්ධ කරන්න සම්මා සතිය නැමැති සිහිය නිරීක්ෂකෙක් වීම සතිමත් බව බලා සිටින්නෙක් වීම ඇගට වේදනාවන් වලට සිතුවිලි වලට මනෝභාවයන්ට අඩියක් පිටිපස්සට වෙලා බලා ඉන්න පුරුදු වීම එයා භාවිතා කරනවා. අන්න එහෙම භාවිතා කරද්දී යාගේ සංස්කාර සංසිඳිලා හිත සමාධිමත් වෙනවා. ඔක තමයි මෙදුම් පිළිවෙත. ඉතින් මේ මෙදුම් පිළිවෙත හරහා බලන්න කර්මය සංස්කාර ආදී නතර වෙලා යන්නේ කොහොමද? මේකෙදී කර්ම සිදුවීමත් නතර වෙනවා. මොකද සංස්කාර සංසිඳෙද්දී කායික වාචික මානසික ක්‍රියාකාරකම් සංසිඳෙද්දී අලුතින් කර්ම රැස්වීමත් නවතින පටන් ගන්නවා. يعني හරියටම සංස්කාර සංසිඳුවන් ඉන්නවා නම් එයා ඇත්තටම යම් තැනක වාඩි වෙලා හෝ හිටගෙන හරි භවනා ඉරියව්වක සංස්කාර සංසිඳුවාගෙන වාසය කරන කිසිම සිතුවිල්ලක්වත් නැතුව. ඉතින් අලුත් කර්ම ජනනය කිරීමක් නැහැ. ඊළඟට මේ සමහරක් වෙලාවට මේ කර්මය අපිව පොළවන්නේ සිතුවිලි හරහා. සමහරක් විට අද හැපිලා මැරෙන්න තියෙනවා නම් කර්මය අපිට ඉබේන සිතුවිල්ලක් විදිහට තමයි දෙන දැන් එළියට බහපන් දැන් පාරට බහපන් කියලා. ඒකත් එක තමයි මැරෙන්නේ. සංස්කාර සංසිඳ වූ පුද්ගලෙක්ට කර්මයට අර විදිහට ක්‍රියා කරන්න බෑට උණු උණු විදිහට. නියම් අඩු ප්‍රවණතාවයක් තියෙනවා. මොකද එයා හිතරෙන හැමදේම කරන්නෙත් නෑ. එයාගේ ක්‍රියාකාරීත්වයන් අඩු වෙන නිසා. ඒ අතිනුත් කර්මය යම් ආකාරයකට සංසිඳෙනවා. අලුතෙන් කර්ම රැස්වීම කොහොමත් සංසිඳෙනවා. ඉගෙන කර්ම විපාකයට එන එකත් යම් අඩුවීමක් සිද්ධ වෙනවා සංස්කාර සංසිඳවද්දී. ඉතින් මේ මෙදුම් පිළිවෙත හරහා සිද්ධ වෙන්නේම කොහොමත් සංස්කාර සංසිද්ධ වීම. සතිපට්ඨානය සිහිය පවත්වද්දී ඊට වීරිය කරද්දී හිතෙන්නේ අවසානයේ සබ්බ සංඛාර සමතේට. කායික ක්‍රියා සංසිඳිලාගේ වාචික ක්‍රියා සංසිඳිලාගේ අදුනා ගැනීම වින්දනය කිරීම ඇතුළු මානසික ක්‍රියා සංසිඳිලා කිය මට්ටමකට තමයි අවසානේ එන්නේ. ඒතර සංස්කාර සංසිඳි. ඒ සංස්කාර සංසිඳි දිතින් අර නාම රූප ධර්ම සියල්ල නොපැනවි යන පටන් ගන්නවා. සංස්කාර සංසිඳි දරින මනුස්සෙක්ට සද්දයක් ඇහුණයි කියලා එයා ඒක හඳුනා ගන්න විදින්නේ යන්නේ නෑනේ. සබ්බ සංඛාර සමතිය අධ්‍යක්ෂින් තිනය දන්නෝ ඇති. සද්දයක් අවට එක ගැන කිසිම සද්ද ගැන කිසිම අදහසක් නැතුව යන කිසිම දෙයක් හඳුනා ගන්නවත් වින්දනය කරන්නවත් ඇටුමනාවක් නෑ. එහෙම වෙන්නේ නෑ. සංසිඳිලා තියෙන්නේ. එතකොට ඒකෙම පේනවා නාම රූප බාහිර පිළිබිඹු නම් කර ගැනීම අත්ංගමණය කරලා යා ඉක්මවා කිහිල්ල. ඒක තමයි එතන සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අන්න මැදුම් පිළිවෙත හරහා ඔය කොච්චර කොහොම කිව්වත් අවසානය කරන්න තියෙන එකම කාරණාව එක්ක සතිපට්ඨාන පරියායෙන් ඇගට වේදනාව උඩ සිතුවිලි වලට මනෝභාවය නිරීක්ෂකෙක් වෙන්න. එහෙම නැත්නම් මේ මොහොතේ දැනීම් අල්ලාගත් ගොඩවල් පහක් විදිහට පංච උපාදානස්කන්ධයක් විදිහට දැකලා නිරෝධානුපස්සනවාදී භාවනාවකින්
මේ මොහොත තියෙන සංස්කාරයන්ගේ නිරෝධය බල බලා වාසය කරන්න. එහෙම නැත්නම් දුක්ඛානුපස්සනාවක භාවනාවක මේ මොහොතේ අරමුණු වෙන සෑම රූපයක්ම, සෑම වේදනාවක්ම, සෑම හඳුනා ගැනීමක්ම, සෑම සිතුවිල්ලක්ම, සෑම දැනීමක්ම දුකක් මහ දුකට හේතුවක් විදිහට දකින්න වාසය කරන්න. ඒක අනිත්‍ය විදිහට දකින්න වාසය කරන්න. වනාත්ම විදිහට දකින්න වාසය. මෙන්න මේ කියන විදිහට මම කිසි විපස්සනා ක්‍රමවේදයක් අනුව ගමනේ කිරීම තමයි අවසානයේ කියලා දෙන තියෙන අන්තිමම කාරණාව. යොහොම කිරීමෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? බාහිරට යොමු වෙලා තියෙන අවධානය අභ්‍යන්තරයට ගොනු වෙන්න පටන් ගන්නවා. යතමා තුලින් ලෝකේ දකින්න පටන් ගන්නවා. එයාගේ යාන්ත්‍රණය තේරුම් ගන්න පටන් ගන්නවා. එම වෙන්න වෙන්න තමා තුලින් තේරුම් ගන්න. තමන් තුල මේ මුළු තමන් දාගත්තු රාමු සියල්ල ගැලවෙන පටන් ගන්නවා. බය, සැක, ලැජ්ජාව, අමාන යাদি සියල්ල පලායන්න පටන් ගන්නවා. තමන් හරිම ස්වාධීන නිදහස් ලෝකෙම විසංවිත වෙච්ච මානසිකත්වයක් ඇති තමන්ටම තමන් ලෝකෙට ගැලපෙන්නේ නැහැයි කියලා හිතන චරිතයක් බවට පත් වෙනවා. එතකොට සමහර අපිට තමන්ට තේරෙයි යම් කාලයකදී තේරෙයි මේ සමාජයේ මිනිස්සු එනේ මේ ලෝකේ ඇත්ත කියලා අරගෙන ලෝකේ අනුව හබාගෙන යන මිනිස්සු අදින ඇඳුම් මං අදින එකත් මට ගැලපෙන්නේ නැහැ. ලෝකේ ඇත්තයි කියලා අරගෙන මේ ලෝකේ හබාගෙන යන මිනිස්සු පාවිච්චි කරන ජීවත් වෙන රටාවට ජීවත් වෙන එක අව මට ගැලපෙන්නේ නැහැ. අන්න එතකොට තමයි ආර්ය වංශය වුණ වෙන්නේ. ඔය හේතුව හින්දායි අරහත් වෙලා පත් වුණාට පස්සේ අර දවසකට වඩා ජීවත් වෙන්නේ නැතුව පිරිනිවන් පාන්නේ. ඇයි ඒකේ? සාමාන්‍ය මිනිස්සු ඒ ලෝකෙට අයිති මිනිස්සුකේ ජීවන රටාව යට යಾದෙන්නේ යට ගැලපෙන්නේ නැහැ. ලෝකෙන් විසංයුක්ත වෙච්ච චරිතයක්. එසේ හෝ වේවා තමන්ට සිද්ධ කරන්න තියෙන දේ සෑම මොහොතකම යෝනිසෝ මනසිකාරයම වාසය කරන. තමන්ගේ ඉති ක්‍රියාකාරීත්වයට, සිතුවිලිවල ක්‍රියාකාරීත්වයට අවධානය දීලා ජීවත් වෙන්න. ඒව වලින් සිතුවිලි බව වහලා තමන්ට පෙන්වන්න මුලාවල් දිහා අවදිමත් වෙන්න. සෑම වේදනාවකටම, සිතුවිල්ලකටම, මනෝභාවයකටම එවක්ම ඇදට අවදිමත් වෙන්න, නිරීක්ෂකයෙක් වෙන්න. එහෙම කරන පුද්ගලයාට නිවන බොහෝ දුර නොවේ. මේ විදිහට කටයුතු කරලා මේ ජීවිතේම ඉහළ මාර්ගඵල ප්‍රතිවේද කරගෙන නිවනින් සැනසෙන්න හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණ මේ ආනිසංස හේතුපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි නම්ින් මේ පරිලෝකී යම් ඥාතීන් ඉන්නවනම් ඒ වගේම පින් බලාපොරොත්තුෙන් එන දෙවිවරු දෙවිවරුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. උන්ගේ ජීවිත සපවත් වේවා, සුවපත් වේවා, සංසාර සුඛින් අතමිදේවා කියලා සාදුකාරය දීලා ප්‍රාර්ථනා.